දවසේදී විශේෂයෙන් මේ ගලබඩත් ඥානසාරාම දුව මාධ්‍යම ප්‍රතිම ප්‍රකාශ කරන්නේ මාලිමාව එච්චබෙච්චෝ මේ මේ සංඝයා වහන්ස රපාස කරනවා බුදුදහම රපාස කරනවා බරපතල චෝදනා කීපයක් එල්ල කර ඒකම මේ උන්වහන්සේ කිව්ව මේ මේ සමගිය සත්‍යජේ පක්ෂයකට වෙලා මේ සත්‍ය පිළිගනවදත් නැහැ කියලා ඔව් මම දැක්කා ගොඩක් අය රටට හතුරු රටට වින කටන කණ්ඩායමල අපේක්ෂාව තමයි සමගි බලවේගයත් පොහොට්ටුවත් එක්සත් ජාතික පක්ෂයේ එකතුව. ඉතින් සමහර අය මම දන්නවා මාලිගය ඇතුළේ මේ සාකච්ඡාව යන බව. දැනටමත් උන් මතු පිටතලේ එක වේදිකාවකට ආවිල්ලා හිටියේ නැතු වුණාට මතවාදී තලයේ එක තැනක ඉඳන් ප්‍රහාර එල්ල කරන බව අපිට තව හොඳින් පේනවා. ඔය කණ්ඩායම් තුනේම වේදිකා දෙස බැලුවොත් එකම අදහස ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ කටවල් වලින් ප්‍රකාශ කරන බවක් ඔබට පේන්න තිබෙනවා. ඉඳා ගොළබඩවත්තේ ඥානසාර හාමුදුරුව විසින් ඉදිරිපත් කළ ලද කරුණු උන්වහන්සේ මතුපිට තලයේ ඉදිරිපත් කරත් දැන්ටමත් අභ්‍යන්තරයේ එකතු වීම පිළිබඳ සාකච්ඡාවක තිබෙනවා. ඒ වගේම අපි සිංහල බෞද්ධ සංස්කෘතියකින් පළල් වූ ගොඩනැගුණු රාජ්‍යයක් අපිට තිබෙන්නේ. ඒ රාජ්‍ය ඇතුළේ කිසිසේත්ම හාමුදුරු නමක් හා ගිහියෙක් අතර කිසිසේත්ම සංවාදයක් නොපැති විය යුතුයි. ඉතින් අපි උන්වහන්සේගේ කරුණු පිළිබඳව මම හිතන්නේ ගිහියෙක් හැටියට අපිට ලොකු විවාදයක් නේ. ඒක අපේ රටේ බෞද්ධ සංස්කෘතියේ තරම් යෝග්‍ය නෑ. මොකද හාමුදුරු වහන්සේ හාමුදුරු නමක් හා ගිහියෙක් අතර මාධ්‍ය හරහා කිසිදු ආග්‍ර සංග්‍රාමයක් සිදු නොවිය යුතු කියන ස්ථාවරය තමයි අපි හිටින්නේ. ඒ නිසා අපි බුදු දහමටත් සංඝයා වහන්සේලාටත් ලබා දිය යුතු ගෞරවය සහ වටිනාකම අපි ලබා දෙනවා. නමුත් එම ගෞරවය සහ වටිනාකම ආරක්ෂා කර ගැනීම උන්වහන්සේගේ වගකීමක් ලෙස අපි සලකනවා. ඇත්තටම කවුද කිව්වේ කියලා කිව්වොත් මට එහෙම මතයක් අපි ඇහිලා නැහැ. ඔබ දකින්න ඇති එයා මේ එක එක ඒවා කියන මන් දැක්ක මේ ළඟ තියාට රෝතු සේවනුත් මොකද්ද කිව්වා කියලා කිව්ව නේද? රෝ එකෙන් කියනවා කියනවා. තව මට මතක මොකක් කරේ කියලා CID එකටත් කියන්නේ නේද? පහුගිය කාලේ මොකක් හරි ප්‍රකාශයක් කරු මට මතක නැහැ හරියටම මොකද කියලා. ඒ වගේම මම දැක්ක පහුගිය කාලේ පොන්සේක මහත්තයත් එක්කත් ඇවිල්ලා මාව හම්බ වෙලා පොන්සේක මහත්තයා ජනාධිපති චන්ද්‍රී ඉදිරිපත් කළ යුතුයි කියලා පාර්ලිමේන්තු මහත් එක්ක කතා කරපු අවස්ථාවකුත් තිබුණා එතුමා. මොකද එතුමා එහෙම නැත්තම් පොන්සේක මහත්තයා සාක්ෂි දරයි. ඒ නිසා මම දන්නේ නැති එතුමා කියන ඒවා ගණන් ගන්න ඕනේ නැකම තියෙනවා. මොකද ජාතික ජන බලවේගිතා පැහැදිලිව මේ රටපත් වී තිබෙන ව්‍යසනයත් අර්බුදින ගොඩ ගැනීම සඳහා ආණ්ඩුව පිහිටවීමේ අරමුණින් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඩීල් තියෙන්නේ කවුද කියලා අපිට මීට සතියකට පෙරත් සජවි මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහත් එක්ක සාකච්ඡා කරා. පාස්කු ඉරිදා දිනේදී මන්ත්‍රීවරයෙක්ගේ ගෙදර පාටි එකක් පැවැත්ව රනිල් වික්‍රමසිංහ සහභාගී කරගෙන. ඒ වගේම රනිල් වික්‍රමසිංහත් එකට ඔය සජබින්න මන්ත්‍රීවරු ගණනාවක් විදේශ සංචාරයේදී. ඒ වගේම රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ කොට ලබා දෙන ප්‍රතිපාදන කෝටි 120කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් උන් ලබා ගත්තා. මා ඊතා වගකීමෙන් කියනවා බාර් පර්මිට් ලබා ගත්ත ඔය කට්ටිය. හරි මේ ඔක්කොම කරලා මේ ජාතික ජන බලවේගයෙන් සර ඇඟිලි දික් කිරීම තරම් විහිළු ජනක කරුණක් නෑ. එනිසා මම හිතන්නේ ඒගොල්ලගේ ඇඬියාවන්ට අඳෝනාවන්ට පිළිතුරු ලබා දෙන්න අපි වැඩි කාලයක් ගත කළ යුතු නෑ කියලා අපි හිතනවා. දේශපාලන ව්‍යාපාරයට ඒක ගැටලුවක් කියන්නේ නැද්ද? පෝට්ටුව ඔය ඉන්න පාර්ලිමේන්තුවේ කණ්ඩායම නේ ඔය කැඩිලා බිඳලා යන්නේ. පැහැදිලිනේ. ඒතර මේ රට මෑත කාලේ ව්‍යසනයට පත් කිරීමේ ප්‍රධාන වග උත්තරකාරුව පොහොට්ටුව. ඒක අපි කවුරුත් දන්නවා. දිගු කාලන ගත්තොත් රනිල් වික්‍රමසිංහ ඒකේ ප්‍රධාන වග උත්තරකරුවෙක් බවට පත් වෙන එක වලක් කරන්නත් බෑ. නමුත් පහුගිය අරගලයේ විශාල ලෙස පැන නැංගී පොහොට්ටුවේ පාලනය බිඳ වට්ටන්න, පොහොට්ටුවේ ජනාධිපතිවරයා පළවහරින්න, පොහොට්ටුවේ ආණ්ඩුව පෙරලා දමන්න. ඒ නිසා මේ ව්‍යසනයට සාමූහිකයක් ලෙස පොහොට්ටුව සම්බන්ධයි. ඒක ඉතින් එක එක කොටස් එක එක්කෙනා එකතු කරගන්නවා කියලා කියන්නේ ඒ ව්‍යසනේ කොටස් කරුවන් ඕන එක එකතු කරගන්නවා කියන ප්‍රශ්නේ. දැන් ඔබ බලන්න අපිට තරජනයක් වෙන්නේ කොහොමද? සජබෙ හිටපු සභාපති පොන්සේකා එළියට දාලා
පොහොට්ටුවේ සභාපති ජීඑල් ඇතුළට ගන්න. ඒක තර්ජනයක් වෙනවද? විශාල ලෙස චෝදනාවන් ලක්ුණු නේද? නාලබ්බෝ ඒකට වංචා දූෂණ මැඩ පැවැත්ීමේ කාර්යභාරය දෙනවා කියපු පොන්සේකා මහත්තයා එළියට දාලා විශාල චෝදනාවක් ලක් වෙලා තියෙන නාලකොඩේ මහත්තයා එකතු කරගන්නවා. ඒක අපිට තර්ජනයක් වෙනවද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිරේ දානකන් නින්දයන් නැහැ කියපු මහින්දානන්ද රනිල් වික්‍රමසිංහත් එක්ක එකට එකතු වීම, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දූරයට පත් කරන්න තමන්ට පිස්සුද කියලා විමසපු රෝහිත් අබේගුණවර්ධන රනිල් වික්‍රමසිංහත් එකතු වීම අපිට අභියෝගයක් වන්නේ කොහොමද? ඒ නිසා අද සිදු වී තිබෙන දේ තමයි නිශ්චිත දේශපාලන සැලැස්මක් සහිත වැඩපිළිවෙළක් සහිත බලවේගයක් ගොඩනගන්නට අසමත් වෙලා තිබෙනවා. පුරුදු පරිදි පාර්ලිමේන්තු ඉන්න කණ්ඩායම් එහෙට මෙහෙට වරදාන වරප්‍රසාද දීලා ඒකතු කරගන්න දේශපාලනයක් තිබෙනවා. ඔය දේශපාලනේ තමයි රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනැගින්නෙත් ඔය එහෙට මෙහෙට පනින දේශපාලනය නතර කරන්න. අපි අනිවාර්යෙන් ව්‍යවස්ථාවර සංශෝධනයක් ගේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාවගෙන් ඡන්දය අරගෙන තෝරාපත් වෙන පැත්තකින් දාලා එහෙට මෙහෙට පනින මේ දේශපාලන සංස්කෘතිය විනාශ කරනවා. වෙනස් කරනවා. ඒක අපේ අපේක්ෂාව. මේක වෙනස් කළ යුතුයි. ඉතින් ඒ නිසා රටේ ජනතාවගේ විශාල විරෝධයක් තියෙනවා මේ එහෙට මෙහෙට පනින එක. ඇමතිකම් වලට, සල්ලි වලට, වරදාන වලට. එනිසා ඒ ජනතාවගේ විරෝධීම තමයි මේ එකතු වීම හරහා තිබෙන්නේ. ඒ නිසා කිසිසේත් ඒවා ජාතික ජන බලවේගයට අභියෝගයක් වෙන්නේ නැහැ. තව තවත් ඒගොල්ලන්ගේ දුර්වලතාවයන් සමාජයට එළිදරව් කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. දැන් ඒගොල්ලෝ කුල් සංධානයක් හදනවා. ඒගොල්ලන්ට එනවා දැන් මුස්ලිම් කොංග්‍රසය ඇතුළු ඒ වගේ පක්ෂ කණ්ඩායම්. ඔබතුමාලාගේ ජාතික ජන බලවේගයට මේ වගේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ කණ්ඩායම් එකතු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවද නැත්නම්? කිසිසේත්ම නැහැ. සහ එකතු වෙන අය අලුත් අය නෙමෙයි. ඔයගොල්ලෝ 2020 මේ මැතිවර ඔයගොල්ලගේ චන්දලයිස්වරම් බලන්න. ඒ චන්දලයිස්සු හිටපු අයම නැවත එකතු වුණා කියලා ප්‍රවෘත්ති හදනවා. ඔයගොල්ලෝ ඒවා වාර්තා කරනවා හෙඩ්ලයින් ගහලා. මට ඒක තියෙන විහිළුව. හරිද? චුට්ටක් බලන්නකෝ 2020 මහා මැතිවරණ නම් ලැයිස්තු ගත්තොත් ඔයකේ විශාල ප්‍රමාණයක් ඒ නම් ලැයිස්තුල හිටපු අය නේද? තව ටික දවසක් ගියොත් මම පුදුම වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසත් සජපිට සපෝට් කරා කියලා ප්‍රවෘත්තියක් ගෙවුවේ නැත්තම්. ඒ තරමටම මේක විහිළු ජනක වෙලා තියෙන නිසා අපිට ඒවා ලොකු අභියෝග වෙන්නේ නැහැ. ඒක දෙමළ ජාතික සන්ධානේ දැන් ඔවුන් තාම මතය ප්‍රකාශ කරලා නැහැ. දැන් ඒ වගේ දැන් දෙමළ දමිළ ඡන්ද ලබා ගැනීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ කණ්ඩායමක් එක්ක ඔබතුමාලට එහෙම විශේෂයෙන්ම අපි දන්නවා සමහර දේශපාලන පක්ෂත් එක්ක මන්ත්‍රීවරු එක්ක තියෙන අපේ දේශපාලන සංස්කෘතිය සහ මතවාදී ප්‍රශ්න. හැබැයි සමහර දේශපාලන ව්‍යාපාරත් එක්ක අපිට තියෙන්නේ වංචා දූෂණ චෝදනා පිළිබඳ ප්‍රශ්නයකට වඩා මතවාදී පිළිබඳ ප්‍රශ්නය. සමහර මතවාදී මේ අපිට යම් එකඟතාවයකට එන්න පුළුවන් නම් ඒ ඇත්ත එක්ක අපි සාකච්ඡා කරන්න සූදානම්. සමහර පක්ෂයක තිබෙන්නේ අපිට මතවාදීම ප්‍රශ්න. මතවාදීම ප්‍රශ්න තියෙන දේශපාලන ව්‍යාපාර ඔවුන් ඉදිරිපත් කරන මතයත් අපි ඉදිරිපත් කරන මතයත් තරහ යම් එකඟතාවයකට ආය හැකි. හැබැයි සමහර පක්ෂත් එක්ක තියෙන මතවාදීන් ප්‍රශ්න විතරක් නෙවෙයි, වංචාවලට අවුල් වුණු, දූෂණ වලට අවුල් වුණු, අපරාධ වලට අවුල් වුණු, මේ රට බිඳවැට්ටීමට අවුල් වුණු දේශපාලන ව්‍යාපාර. ඒ නිසා ඔවුන් එක්ක අපිට සාකච්ඡාවක් අතරමැදි අවස්ථාවක් නැහැ කියලා අපි හිතනවා. දැන් දෙමළ ජාතික සන්ධානය වගේ ඔවුන් මූලික වශයෙන් හැමතිස්සෙම ඉල්ලන්නේ 13 පස් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න කියලා. ඔබතුමාලට අපේ ප්‍රතිපත්ති තව පැහැදිලිව කියලා තිබෙනවා. අපේ ජාතික ප්‍රශ්න පිළිබඳ අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා තිබෙනවා. අපි ජාතික ප්‍රශ්නය පිළිගන්නේ විවස්ථාම තලයේ විසඳුමක් විතරක් නෙවෙයි, අනිත් සමාජ ප්‍රශ්නවලට විසඳුමක් එක තමයි අපි ජාතික ප්‍රශ්නය පිළිබඳව අපේ ප්‍රවේශයේ තිබෙන්නේ. දැන් අදද මේ වෙද්දි බංගලාදේශයේ ලොකු විශාල අර්බුදයක් බරපතල තියෙනවා. දැන් මේ වෙද්දි කතා වෙන එක තමයි මේ වගේම තත්ත්වයක් ලංකාව තුලත් එන්න හැකියාව තිබ්බා. නමුත් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නිසා මේ වෙන සංකීර්ණ තත්ත්වයකට රට යන්න නොදී රට සාමාන්‍යකරණයට ගෙනාවා කියලා ඔබතුමාගේ අදහස මොකක්ද? සංකීර්ණ තත්ත්වයට යන්න කියන හිටපු පාලකයා පළවැහැරියේ. හරි, ඉතින් ඒත් එහෙමයි. හරි, හිටපු පාලකයා නේද මම දැක්කා රටකට බාර ගන්න තරමටම අනාථ භාවයට පත් වුණා. 3/2 හිටපු ජනාධිපති 3/2 බලයක් තිබුණු පාර්ලිමේන්තු බලය දුර්වල වුණා. එහෙනම් සංකීර්ණ තත්ත්වෙම තිබුණා. හැබැයි
ජනතාව එවැනි ගැටුමක් එවැනි අරගලයක් නැගිටීමක් සිදුවීමට බලපාපු සමාජ සාධක සමාජ ආර්ථික ප්‍රශ්න විසඳලානේ. එනිසා සමනය වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ වටේකින් ජනාධිපති ධුරය තහවුරු කර තිබෙනවා. මහින්ද රාජපක්ෂලා නැවත වටේකින් දේශපාලනය තහවුරු කරගෙන තිබෙනවා. හැබැයි රටේ ප්‍රශ්න සමනය වෙලා නැහැ කියන එක තමයි අපේ ස්ථාවරය.